සම්පුවත් ලදසනින් රැගෙනෙන අපේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ආහාර අර්බුදය ඍජුවම ලක්ෂ 50කට බලපායි. අගමැති කියන කතාව මෙන්න. ආහාර අර්බුදය හමුවේ කිසිවෙක් බඩගින්නේ නොතැබීම තමගේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පෙරවරුවේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව වූ කමිටුව අගමැති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී ඔහු ඒ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක් වූ අගමැතිවරයා ප්‍රකාශ කළේ ඉදිරි කාලයේදී මෙරට ජනගහනයෙන් ලක්ෂ 40ත් 50ත් අතර පිරිසකට මෙම ආහාර අර්බුදය ඍජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බවයි. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන මෙන්ද අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මෙම ආහාර අර්බුදයට සාර්ථකව මුහුණ දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙසත් එයට අමාත්‍ය නිමල් සිරිපාල, ආචාර්ය හර්ෂද සිල්වා සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂි කර්ම අමාත්‍යාංශය, යුද හමුදාව, පෞද්ගලික අංශය ඇතුළු ආදල ආයතනවල නියෝජිතයන් ඇතුළත් කරන ලෙසත් අගමැතිවරයා උපදෙස් දුනි. මෙම කමිටුව විසින් සකස් කරන ලද සැලසුම සති දෙකක් තුළ තමාට අවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙන යාමට නායකත්වය සැපීම සඳහා කොට්ටාෂ 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉතුරු කොට්ටාෂ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටත් පෞද්ගලික අංශයටත් බෙදා බාර දිය යුතු බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ සඳහා උපාධිධාරී පත්වීම් ලැබූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින උපාධිධාරීන් එක්කර ගැනීමට යෝජනා විය. දීවර ප්‍රජාව සහ කෘෂි කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසද අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුනි. ආහාර සුරක්ෂිතතාවයේදී ළමා නිවාස, වැඩිහිටි නිවාස, ආබාධිත පුද්ගලයන් සිටින නිවාස සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමටද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණි. කලාපීය වශයෙන් තරගකාරී වෙළඳපොළක් නිර්මාණය වන නූතන කෘෂි ක්‍රමවේදයන් සඳහා මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලැස්මක අවශ්‍යතාවයද අවධාරණය කර තිබූ අගමැතිවරයා එය කඩිනමින් සකස් කළ යුතු බව පැවසීය. මෙම සාකච්ඡාව සඳහා මහින්ද අමරවීර, නලින් ප්‍රනන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටලි චම්පික රණවක, මනෝ ගණේෂන්, දිගම්බරන්, රිෂාඩ් බදියුදීන්, තිස් සත්නායක, එක්සත් ජාතික පක්ෂයේ සාගල රත්නායක, නවීන් දිසානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය, සෙන්දිල් තොණ්ඩමන් ඇතුළු නිලධාරීන් පිරිසක් දෙක්විය. මෙවැනි පුවත් එසැනින් දැනගන්න අපේ YouTube චැනලය subscribe කරන්න අමතක කරන්න එපා.